ICC පහුගිය දශකයේ ලෝක කණ්ඩායම නම් කළා. මෙතනින් දශකයේ T20 කණ්ඩායමට කිසිම පාකිස්තාන ක්‍රීඩකයෙක් ඇතුළත් වෙලා නැහැ. පසුගිය කාලේ අංක 1 T20 කණ්ඩායම විදිහට හිටපු පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ විදිහට ලෝක කණ්ඩායම හැලුණ එක ගැන පාකිස්තාන සුපිරි පන්දයවන්නෙක් වුණු ෂොයිබ් අක්තර් ICCට දරුණු චෝදනාවක් එල්ල කරලා තිබුණා. අක්තර් කියලා තිබුණේ මේක ලෝක කණ්ඩායමක් නෙමෙයි මේක IPL කණ්ඩායමක් කියලා. ඒ කතාව සාධාරණයි කියලා බලන කෙනෙකුටත් පේන්නේ නායකයත් එක්ක මේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 4 දෙනෙක්ම ඉන්දියානු ක්‍රීඩකයන් වීම. මේ කණ්ඩායමේ වගේම දශකයේ එක් දින සහ ටෙස්ට් කණ්ඩායම් වලත් නායකත්වය ලැබිලා තියෙන්නේ ඉන්දියානු ක්‍රීඩකයන්ට. අක්තර් කියන්නේ ඉන්දියාවේ සල්ලි වලට ICC යට වෙලා කියලා. එයාලා පාකිස්තාන ක්‍රීඩකයෝ එක්කෙනෙක්වත් ලෝක කණ්ඩායමට නම් කරලා නැහැ. මම හිතන්නේ මේක ලෝක කණ්ඩායමක් කියනට වැඩිය IPL කණ්ඩායමක් කියලා කියන එක තමයි හොඳ. මොකද කණ්ඩායම් බැලුවම මේකට ලෝක කණ්ඩායමක් කියලා කියන්න අමාරුයි. ICCට අමතක වෙලා තියෙනවා පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා. ඒ වගේම එයාලා අපේ දක්ෂතා දැකලම නැහැ. නැත්තම් අංක 1 T20 ප්‍රතිකරුවා විදිහට ඉන්න මෑත කාලේ හොඳම දක්ෂතා පෙන්නපු බබ අසම්වත් එයාලා දකින්න ඕන. වර්තමාන ලෝකමට්ටමේ ක්‍රීඩකයෝ හැදෙන්නේ නැත්තේ ICC වැඩ නිසා කියලා තමයි අක්තර් කියන්නේ. ICCට ඕන වෙන්නේ සල්ලි විතරයි. එයාලා බලන්නේ තරගාවලියේ තියලා සල්ලි ගන්න, රූපහිනි අයිතිය විකුණලා සල්ලි හොයන්න. සල්ලි බලාගෙන තමයි එක එක වෙනස්කම් කරන්නේ. කොහොද වකා, වසීම්, ලිලි, තොම්සන් වගේ ක්‍රීඩකයෝ බිහි වෙනවද? දැන් ICC උදව් කරන්නේ හොඳ ක්‍රිකට් ගහන්න නෙමෙයි, වැඩියෙන් සල්ලි එන ලීග් තරඟ ගහන අයට. මේ විදිහට දිගින් දිගටම ICCට චෝදනා කරන අක්තර් තවදුරටත් කියන්නේ ICC අවධානයේ තියෙන තරගාවලිය කිහිපයකට විතරයි කියලා. ICC ඉලක්කය වෙලාවට ලෝකුස්ලාන තරගාවල ටික තියාගන්න. මේ කරන්නේ සල්ලි නිසා. 70 දශකයේ තිබුණු ක්‍රිකට් වලට වඩා දැන් ගොඩක් ක්‍රිකට් වෙනස් වෙලා. අපේ කාලෙත් හොඳ ක්‍රිකට් තිබුණා. දැන් නම් සල්ලි තමයි අංක 1ට තියෙන්නේ. මේ විදිහට අක්තර් චෝදනාවට ලක් කරන දශකයේ ක්‍රිකට් කණ්ඩායමට නම් වෙලා තියෙන්නේ රොහිත් ශර්මා, ක්‍රිස් ගේල්, ආරොන් ෆ්‍රින්ච්, විරාට් කොහලි, ඒබි ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං ධෝනි, කිරන් පොලාඩ්, රෂීද් ඛාන්, ජස්ප්‍රීත් බුම්රා, ලසිත් මාලිංග. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.